හරි අපි මේකේ තේරුම් බලමු දැන් ඔන්න කියනවා දුටු සත සිතට තුටු වන ලෙසට නිතියෙනි ඒ කියන්නේ මොකක්ද දන්නවද ඒ කියන්නේ දුටු සත නිරන්තරයෙන් නිරන්තරයෙන් මේ විහාරය දකින ජනයාගේ සිත සතුටින් පිරේ සතර අතින් සමතලා කෙරුණු විහාර මළුව බෙර ඇසක් බෙර බෙර ඇසක් මෙන් this way ඊට පස්සේ සුදු පැහැති එම විහාර මළුව පුරාවට වැලි ඉසී ඇත එය මහීකාන්තාවගේ සඳුන් ආලේපිත පුර මණ්ඩල මෙන් this way හරි ඕක තමයි තේරුම ලියාගන්න නිරන්තරයෙන් මේ විහාරයේ දකින ජනතාවගේ සිත සතුටින් පිරේ සතර අතින් සමතලා කෙරුණු විහාර මළුව බෙරැසක් මෙන් this way එතන මළුව වැරදි මළුව බෙරැසක් මෙන් this way සුදු පැහැතියම විහාර මළුව පුරාවට වැරි ඉස ඇත ඒ මහීකාන්තාවගේ සඳුන් ආලේපිත උර මණ්ඩල මෙන් this way ආ ඔන්න මම පැහැදිලි කරලම දැම්මා ලියාගන්නලම
Hari. එහෙනම් අපි ওই විදිහට කෑරගලේ පාඩම අවසන් කරනවා. එතනින් පස්සේ මම මෙහෙම්මම ඕගොල්ලන් වරන් යනවා සමාස පාඩමට. ඒකට හේතුව සමාස පාඩම අපිට අතාරින්න බෑ. සමාස පාඩම අපි පටන් ගන්න ඕන නිසා බොහොම අද 10ම ආර වෙනකන් ඕගොල්ලන්ව තියාගෙන උත්සාහ කරන්නේ නැහැ. සමාස පාඩම හඳුන්වලා මම අද දවස අවසන් කරනවා. හරි. ටියුට් එක ගන්න අතට අපි සමාස පාඩම කතා කරලා අද දවස අවසන් කරමු. දැන් හොඳට බලන්න. සිංහල භාෂාවේ මේක අපේ පන්තියන දරුවෝ දන්නවා. සිංහල භාෂාවේ විතරක් නෙවෙයි ඕනෑම මිනිස්සෙකුට ඉපදෙනකොට ඒ මිනිස්සයා අරගෙන එනවා ප්‍රධාන වශයෙන්ම භාෂා හැකියා දෙකක්. ඒ භාෂා හැකියා දෙක අපි හඳුන්වනවා උභය භාෂා ශක්්‍යතා කියලා. අපි හඳුන්වනවා මොනවා කියලාද? උභය භාෂා ශක්්‍යතා කියලා. මේ උභය භාෂා ශක්්‍යතා කියලා කියන්නේ උභය කියන දෙකයි කියන එක, භාෂා හැකියා දෙකයි කියන එක. උභය භාෂා ශක්්‍යතා තමයි පළවෙනි එක. පළවෙනි එක විශ්ලේෂණය. පළවෙනි එක මොකද්ද? විශ්ලේෂණය. දෙවෙනි එක සංස්ලේෂණය. පළවෙනි එක විශ්ලේෂණය, දෙවෙනි එක සංස්ලේෂණය. හරිද? විශ්ලේෂණය කියලා කියන්නේ කෙටි යමක් දීර්ඝ යමක් බවට පත් කරන, නැත්නම් දිග දෙයක් බවට පත් කරන එක. සංස්ලේෂණය කියන්නේ දිග යමක් කෙටි යමක් බවට පත් කරන එක. හරිද? එතකොට දැන් අපි අද කතා කරන මේ සමාස පාඩමත් අයිති වෙන්නේ මෙන්න මේ සංස්ලේෂණය කියන කොටසට. හරිද? මේ සංස්ලේෂණය කියන කොටසට තමයි මොකක් අයිති වෙන්නේද? මේ සමාස කියන කොටසත් අයිති වෙන්නේ. සමාස කියන්නේ මොකක්ද? සමාස කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් හිතන්න අපිට දීලා තියෙනවා වෙන්වෙන් වශයෙන් විවිධ අර්ථ තියෙන පද කීපයක්. දැන් හිතන්න මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා කියලා. ඇල ද, දොල ද, ගංගා ද. දැන් එකපාරට හිතන්න බා ඇල දොල ගංගා නිස ඒක තේරෙනවා. ඒක තේරෙනවා කියලා බෑ. අන්‍ය අර්ථ සමාසෙම තේරෙනවා ඒක. එහෙම බලන්න බෑ. හොඳ ඉවසිල්ලෙන් අහගන්න. ඇලද දොලද ගංගාද කිව්වහම ඇලට තියෙන එක තේරුමක්. දොලට තියෙන්නේ තව තේරුමක්. ගංගාවට තියෙන්නේ තව තේරුමක්. හැබැයි අපිට පුළුවන් මේ දයන්නෙන් සම්බන්ධ වෙලා තියෙන පද ටික අපිට මේ දයන්න අයින් කරලා තනි පදයක් බාටපත් කරන්න පුළුවන්. ඇල දොල ගංගා අපිට මේක තනි පදයක් බාටපත් කරන්න පුළුවන්. ඇල දොල ගංගා කියලා. මතක තියාගන්න කොච්චර දිග වුණත් අපි සමාස ලියන්නේ තනි පදයක් විදිහට. ඒකට හේතුව සමාස කියන්නේ තනි වචනයක් නිසා. හරිද? සමාස කියන්නේ තනි වචනයක් නිසා. දැන් ඊළඟට මම තව එකක් කිව්වොත් එහෙම මේ බලන්න. අල අලත් බතලත් කොසුත්. අලත් බතලත් කොසුත්. අල කියන එකට එක තේරුමක් තියෙනවා, බතල කියන එකට තව තේරුමක් තියෙනවා, කොස් කියන එකට තව තේරුමක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන හල්තයන්නේ අපිට පුළුවන් මේ හල්තයන් ටික අයින් කරලා මේක තනි පදයක් බාටපත් කරන්න. අල බතල මම ඔබට තව ටිකක් දිග්ගස්සන්නම්කෝ. අලත් බතලත් කොසුත් දෙලුත්. ආවනම් මං දෙලුත් දැම්මා. එමයි කියලා හිතෙන හිතෙනවා දාන්න බෑ. අලත් බතලත් කොසුත් දෙලුත් වටලප්පනුත් අයිස්ක්‍රීම් උත් එහෙම දාන්න බෑ. හරිද? එතකොට අපිට එහෙම කැමති කැමති ඒවා දාන්න බෑ. ගැළපෙන ඒවා විතරයි දාන්න පුළුවන්. අලත් බතලත් කොසුත් දෙලුත් කියන එක අපිට කොට කරන්න පුළුවන්. අල බතල කොස් දෙල් කියලා තනි පදයක් හදා ගන්න පුළුවන්. අල බතල කොස් දෙල්. තව එකක් පෙන්වන්න.
Sandai, Hirui, Tarui. Sandai, Hirui, Tarui. Harid. Ian Nintamai me vachanati kokkuma sambandhavelatini. Sanda kiyana ekata ekata therumak thiyenawa, hiru kiyana ekata tawa therumak thiyenawa, taru kiyana ekata tawa therumak thiyenawa. Apita puluwan neida me pada tika okkoma tani padayak bawata pat karanda mokak kiyalada? Apita puluwan sanda hiru taru kiyala apita meka kota karanna puluwan naththam tani padayak bawata pat karanna puluwan. Munne api ena mehema tani padayak bawata pat karagatta. Sanda hiru Taru. Taudahar nepinan nangu. Then Sandede Tarude Malde. Sandede Tarude Malde. Kotakaragata Tani Padakadre. Sanda Tarumal. Sindogatin. Sanda Tarumal. Mata Dandun. Mage Rusirunubargan Killa. Atura Samita Gayanagaran. Harde. Etakota may Sindugada Kadretina. May Sama Savaling. Then Salde Sapude Nade Nilmanilde Kumudude Samand. Tani padaya bawata pat karaganawa sal sapuna nilma nel kumudu saman okkoma malli jyothipala gayana karana geethayak thiyenne den sandai hiru itaru sanda hiru taru pavatina turu api merenne naha kiyala sinduwak thiyena neida etoda sir samasa kiyanne sinduda naha samasa kiyanne sindu nevey habai samasa walin sindu hada gannat apita puluwa den thawa ekak thiyena me balanna podi wenas vidhi udaharanayak den hitanna apita kiyanna puluwa kaha paata Kurulla Kahapata Kurulla then Kahapata Kurulla Kiwahama Kahaki and Padete Katerumatino Pata Kinaka Tavaterumatino Kurulla Kinaka Tavaterumatino Apita Pulua me Okumatani Paja Bada Patrande Monokurulla Gil Kahakurulla Gil Make a Tani Machaniak Samasol de Picarana Tani Machan Hadagan Montavega Kiwutim Oiva Gamer Ah. Hatakpu malu, aurudhar hadan. Hatakpu malu, malu jati hatak niti ikar hadal. Neid, ena vidhigiri ki vuthe me podi nikang salad deka kwagi. Neid, ekyanne ekar khaju danawa, ala danawa, pattakka danawa. Ekeke jati hatak dala hadana malu. Hatakpu malu, hatakpu malu api tani padaya bada pat karagana mona malu kiyala. Hat malu kiyala. Tani padaya. උදාහරණයක් කිව්වොත් එහෙම හතක් වූ මාළ ඔය උඩ රට ක්‍රමයේදී මනාලි වෙන්දාම එහෙම පළඳන්නේ හතක් වූ මාළ කියනක අපි තනි පදයක් බඩපත් කරගන්නවා මොකක් කියලාද හත් මාළ නෙවෙයි මාළ හත ඒකත් සින්දුවක දින ඔය මුතු මාළ හතක් ගෙලවට පළඳන්නම් සුදු සීල උතා ඉනවට සරසන්නම් කියලා සින්දුවක් තියෙනවා චන්දනලී රාජ්ජිගේ එතකොට දැන් සමාස වලින් කරගන්නේ මොකක්ද සමාස වලින් කරන්නේ මෙන්න මේ විදිහේ වැඩක් wen wenව අර්ථ තියෙන පද මේ බලන්න wen wenව අර්ථ තියෙන පදනේ wen wenව අර්ථ ඇති පද එක් අර්ථයක් ලැබෙන ලෙස කොට කිරීම හේවත් සංක්ෂිප්ත කිරීමට අපි කියනවා මොකක් කියලාද සමාස කියලා මේ බලන්න සඳට එක තේරුමක් තියෙන්නේ ඊරට තව තේරුමක් තියෙන්නේ තරු වලට තව තේරුමක් තියෙන්නේ හැබැයි When men machine artha tiena pada api ek artha clubin lesa kotakaranama ekatakina monokila de samasa kil. Kaha kinaka takaterumatine, parta kinaka tavaterumatine, kurulagin tavaterumatine, api when men machine artha tiena pada kihipiak, ekatekutukaraganama, eva tikinama, samasa kila. Inangapi and then tutor. Samasa kinum. අවස්ථානුකූලව භාෂාත්මක අවස්ථා වෙනුවෙන් කෙටි පද දීර්ඝ පද බවට පත් කර ගැනීමටත් දීර්ඝ පද කෙටි පද බවට පත් කර ගැනීමටත් සිදුවේ. ඔව් ඒ කියන්නේ අපි කතා කරනකොට සමහර වෙලාවට නැත්තම් ලියනකොට කෙටි පද දීර්ඝ පද බවට පත් කර ගන්න වෙනවා දීර්ඝ පද කෙටි පද බවට පත් කර ගන්නවා. දැන් ඕගොල්ලෝ දන්නේ සාමාන්‍ය මම group එකට දාන්නේ ඒ වගේ ඒවා. මේ මම සාමාන්‍යයෙන් Facebook එකට blogs ලියන කෙනෙක්. හරිද? මගේ Facebook එකේ ඉන්නවා නම් ඕගොල්ලෝ ඒක දැකලා ඇති. එතකොට මම ඕගලන්ට දැන් නිකන් කියවන්නම් මම මේ 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 පහුගිය දවසක ලියපු blog එකක් ඒ blog එකේ මේක ටිකක් වැඩිපුර share වෙච්ච එකක් බලන්න මේකේ මං සමහර වෙලාවට පාවිච්චි කරලා තියෙන වචන ඈ. මේකේ මාතෘකාව කළු සමනලයා.
පොඩි නිකම් ප්‍රේමාන්විත සටහනක් නේක. මන් දැක්ක රෝසමලට උඩින් කළු පාට සමනලෙක් ඉගිල්ලෙනවා. දැන් කළු පාට සමනලෙක් කෙනෙක් මට කොට කරගන්න පුළුවන් නේද උනම් කළු සමනලෙක් කියලා. මල් වගේ කියලා හිතුණු කෙල්ල තුන් දෙනෙක් මගේ ජීවිතයට ඇවිත් ගියා. එයාල ඇත්තටම මල් වගේද කියලා මං තාම කල්පනා කරනවා. ඔය අතරේ මම හිම්බත් වෙන්න ගත්තා. ආදරෙන් විතරක් නෙවෙයි. ජීවිතනුත් එලාවකට මං හිම්බත් වුණා. ඇත්තටම මගේ ජීවිතේ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක වගේ සාධනීයමෙන්ම නිෂේධනීය දේ. සාධනීය නිෂේධනීය වුණ නැහැ. යහපත් අයහපත් කියලා වුණා මට දාන්න තිබ්බා. හැබැයි මම දැම්මේ වෙන වචනයක්. දේ තියෙනවා කියලා ඒ කාලේ මට තේරුණා. ඒක ධර්ම චක්‍රයේ වගේ එකක්. මම මේ පොඩි කෑල්ලක් කියවන්නේ. දැන් එහෙම නැත්තම් එහෙම මේ මම වෙන උදාහරණයක් කිව්වොත් එහෙම දැන් කෙටිපද දීර්ඝපද බවට පත් කර ගැනීම කෙසේ වෙතත් දීර්ඝපද කෙටිපද බවට පත් කර ගන්න වෙනවනේ අපිට. ඇත්ද අස්ද රියද පාබලද ඇත්තුත් ඉන්නවා අශ්වත් ඉන්නවා රතවාහනත් ඉන්නවා පාබලත් ඉන්නවා. හතරම එකට කළා අපි තනි පදයක් හදා ගන්නවා මොකද්ද? සිවුරංග සේනාව. නැත්තම් චතුරාංගනී සේනාව. දීර්ඝපද ගොඩක් එකට එකතු කරලා අපි තනි පද නැත්තම් කෙටිපද හදා ගන්නවා. ඒක භාෂාව වෙන කාර්යයක්. සන්ධි මගින් පද කැටි ඔන්න ඒ උදෙසා භාෂාවේ භාවිත වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි සන්ධි අනිත් එක සමාස. සන්ධි වලින් කරන්නේ අකුරු කොට කරන එක, සමාස වලින් කරන්නේ වචන කොට කරන එක. සන්ධි මගින් පද කැටි කර ගැනීම සඳහා සීමිත ඉඩක් සැකසෙන අතර පද ගණනාවක් කැටි කර ගැනීම සඳහාම භාෂාව තුළ වෙන් කරනු ලැබ ඇති ව්‍යාකරණාංගය සමාස ලෙස හැඳින්වේ. එහෙනම් සමාස කියන්නේ මොනවා කොට කරගන්න එකටද? පද ගණනාවක් කොට කරගන්න එකට අපි කියනවා මොනවා කියලාද? සමාස කියලා. මේ බලන්න උදාහරණයක් මම අර කිව්වේ අලද බතලද කොස්ත දෙල්ද මේ කියන දයනු ටික අයින් කරලා අපිට මේක කොට කරන්න පුළුවන් අල බතල කොස් දෙල්. උපුලක් වෙනි net net උපුල් තනි පදේ netupul. කළුවෙකු වෙනි සුද්දා දැන් එහෙම මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ කළුවෙකු වෙනි සුද්දා ඒ කියන්නේ මේ කළුවෙක වෙන සුද්දා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය YouTube එකේ ඉන්න එකෙක් මට ඒක නම් මතක නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙන සමහරලාට එයා පිට රට ඉපදිලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ විදිහට ජීවත් වෙනවා. ත්‍රිවිල් වල යනවා, කුරුම්බ බොනවා, මාළු අල්ලනවා, වතුකරේට යනවා, තේදළු කඩනවා, කුඹුරු කොටනවා, සරන් අඳිනවා, මැටි හට්ටියේ බත් කනවා. එයා පිට රටක ඉපදුනාට ලංකාවට ඇවිල්ලා ලංකාවේ කෙනෙක් විදිහට ජීවත් වෙනවා. එතකොට එයා ඇවිල්ලා කළු සුද්දෙක්. අයියේ එයා පිට රට ඉඳලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ විදිහට ජීවත් වෙනවා. කළු එකෙක් වගේ ජීවත් වෙන සුද්දෙක්. එහෙනම් අපි යාට කියනවා කවුරු කියලාද? කළු සුද්දා කියලා. රණින් කලරුව. රණින් කලරුව අපි කියනවා රන්රුව. ගලින් නෙලපු පිළිම, ගල් පිළිම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ගලෙන් නෙළු නැත්තම් ගලින් කළ ශෛලමය. පැහැදිලිද? එහෙනම් ඔන්න ඒ විදිහට අපිට පුරුවන් මොකක් කරන්නද? භාෂාවේ පද කොට කරන්න. සමාස පිළිබඳ සිද්දත් සංග්‍රහ විග්‍රහය පහත පරිදි වේ. සමාස ගැන සිද්දත් සංග්‍රහයේ තියෙන මෙන්න මෙහෙම විග්‍රහයක්. මේ සදන් සියෝවැ එක සද අයුරක්සේ ගලපුණු සමස්නම්. ඒ කියන්නේ මොකක්ද දන්නවද? නොඑක් ශබ්ද සියල්ල එක් ශබ්දාලංකාරයක් වනසේ ගලපීම සමාස නම් වේලු. දැන් එක එක ශබ්ද තියෙනවනේ. දැන් ඉර කිව්වහම එකක්, අහඳ කිව්වහම එකක්, තරු කිව්වහම එකක්. ඒක එක් ශබ්දාලංකාරයක් විතර ගලපන්න පුළුවන්. සඳ හිරු තරු, සඳ හිරු තරු එකක්. එහෙනම් අන්න එහෙම ගලප ගන්නට අපි කියන මොකක් කියලාද? සමාස කියලා. එහෙම නැත්නම් ආයි පාරක් කියනවා. පාලි භාෂාවෙන් රචිත මහාරූප සිද්ධිය නම් ව්‍යාකරණ පුස්තකයෙහි සමාස විවරණය වන්නේ මෙසේය. සමාසෝ පද සංකේපෝ. සමාස යනු පද සංක්ෂිප්ත කිරීමයි. සංකේතෝ නෙවෙයි සංකේපෝ. සමාස යනු පද සංක්ෂිප්ත කිරීමයිලු. හරිද? එතකොට සංක්ෂිප්තයි කියන්නේ මොකද්ද? කොට කරනවා නැත්තම් කෙටි කරනවා කියන එකනේ. එහෙනම් සමාස කියන්නේ මොකද්ද? පද කොට කරන එක නැත්තම් පද කෙටි කරන එක. හරි සරලයි. කහ පාට කුරුල්ලා. කහ එකයි පාට දෙකයි කුරුල්ලා තුනයි. වචන තුනක් තියෙනවා. මේ වචන තුන අපිට එක වචනයක් කරන්න පුළුවන් කහ කුරුල්ලා කියලා.
එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් at the as the ria the pabala the වචන 8ක් තියෙනවා ඒ වචන 8 කියන්නේ දීර්ඝයි ඒක අපිට කොට කරගන්න පුළුවන් at the ria pabala තනි වචනයක් at the ria pabala එහෙනම් සමාස වලින් කරන්නේ පද සංක්ෂිප්ත කරන එක තමයි මේ අනුව ඔන්න දැන් අපි කියනවා සමාස වලට පොදු නිර්වචනයක් when when wo අර්ථ ඇති පද එකට එකතු කොට එක් අර්ථයක් දෙන පරිදි කොට කිරීම හේවත් සංක්ෂිප්ත කිරීම සමාස නම් වේ මං අර අර රවුම් කර කර කියලා දුන්නේ ඕකනේ when when wo අර්ථ ඇති පද එකට එකතු කර එක් අර්ථයක් දෙන පරිදි කොට කිරීම හේවත් සංක්ෂිප්ත කිරීම සමාස නම් වේ මෙහිදී මුල් පදයට සම්බන්ධ වී තිබූ නිපාත ඔය දයන්න වගේව අපි අයින් කරලානේ කොට කරේ නේද නිපාත කෘදන්ත විභක්ති ප්‍රත්‍ය ඉවත් කෙරේ එහෙනම් සමාස කියන්නේ මොකද්ද සරලව ගත්තොත් wen wen වශයෙන් අර්ථ තියෙන පද තනි අර්ථයක් ලැබෙන විදිහට කොට කරනවා අපි ඒකට කියන මොනවා කරනවා කියලාද ළමයි සමාසගත කරනවා කියලා නැත්නම් සමාස කරනවා කියලා හරිද හරි අදට ඇති ඕගොල්ලෝ 6:00 7:00 විචාරපන්තියේ හිටියා 8:00 ඉඳන් අපේ තියරි ක්ලාස් එකේ හිටියනේ අදට ඇති අපි සම්පූර්ණ සාහිත්‍ය පාඩමකුත් අවසන් කරලා භාෂා පාඩමකුත් පටන් අරගෙන තියෙනවා දැන් පොඩ්ඩක් ඕ ලෙෆ්ට් එන්න එපා පොඩ්ඩක් කොහොම ඉන්න පළවෙනිම දේ තමයි ඕගල්ලන්ගේ ජූනි මාසේ ටියුට්ස් මම ලැබෙන්න සලස්සනවා මැයි මාසේ 31 වෙනිද මම හරි ඇවිල්ලා දීරේනවා මම කොරන්ටයින් එකක ඉන්නේ ළමයි හැබැයි මගේ කොරන්ටයින් එකත් ඉවර වෙනවා 29 ද කොහෙද එතකොට කොමාරි කරලා මම අනිවාර්යෙන් ගෙනත් දෙනවා මේ අද මට විශ්වසර්ත් කතා කරා විශ්වසර්ගේ ටියුට් ටික එයත් 31 වෙනිද කොහොමාරි ගහලා බාර දෙනවා කියලා කිව්වා මොකද 31 වෙනිද දැන් පස්සේ රට ආරින්නේ මැයි මාසේ 7 වෙනිදා එතකොට 7 වෙනිද ඇවිල්ලා ඔයගොල්ලන්ට ටියුට් ගන්න පුළුවන් විදිහට ක්‍රමයක් අනිවාර්යෙන්ම අපි ලෑස්ති කරනවා. ඒක තමයි අංක 1. හරිද? ඒකන ගැටලුවක් තියාගන්න එපා. ඊළඟට අර කවිකාට පාඩම් කරන එකට මම උත්තරයක් දෙන්නම්. හරිද? දැන් මම පාවිච්චි කරපු ක්‍රමය මම කියන්න. මේක මම සාමාන්‍ය පෙළ දිත් කරා, මේක මම උසස් පෙළ දිත් කරා. පළවෙනිම දේ තමයි දැන් අපි හිතමුකෝ ගුත්තිල වෙනවද වගේ එකක් කියලා. දැන් දැන් මගේ ගුත්තිල වෙනවද විචාර කෙටිසටහන ඕගොල්ලෝ ගාව තියෙනවා. හරිද? දැන් අපි විචාර පන්තියේදී ගුත්තිල වෙනවදේ මොනවද විචාරයක් විචාර අපි කතාත් කරනවා. විචාර පන්තියේදී අපි ගුත්තිලේ විචාරත් අපි කතා කරනවනේ. එතකොට ඕගොල්ලන්ට දැන් එතකොට තේරෙනවා විචාර ප්‍රශ්නවලදී අපි සාමාන්‍යයෙන් පාඩම් කරගන්න ඕනි මොන වගේ කවිද? කවි සිලෙක්ට් කරන එක ප්‍රශ්නේ පස්සේ කරන්න. ඉස්සෙල්ලාම කවි කටපාඩම් කරගන්න එපා නේද? කවි කටපාඩම් කරගන්නේ කොහොමද කියලා මම කිව්වොත් එහෙම මම කරේ ඉස්සෙල්ලාම කවි දෙකක් හෝ තුනක් අල්ල ගන්නවා කවි දෙකක් හෝ තුනක් අල්ල ගන්නවා අල්ලගෙන පළවෙනි කවිය දිහා බලාගෙන ඒ කවිය ලියනවා දැන් අපි හිතමුකෝ අපි හිතමු මොකක් හරි කවියක් තියෙන පාඩමක් අපි ගමු මොකද ගන්න අපි මතකේ නැණි. අපි ගුත්තිලේම ගමුකෝ. දැන් හිතන්නකෝ ගුත්තිලේ මම ඕගලන්ට නැති කොටසකින් කියනකෝ නැත්තම් අච්චුපතේ මම ගත්තා වගේ වෙනවනේ. ගුත්තිලේ ඕගලන්ට නැති කොටසක් උසස් පෙළට තියෙනවා. මම ඒක කියනවා. දැන් හිතන්න. අපි හිතුවා මෙන්න මේ කොටස. මේ ගුත්තිලේ ළමයි ඒ ලවලට තියෙන ඉතාලම කෙටි කවි. එකල ඒ ගඳබා දක්වා ශිල්ප නොතබා වෙලඳ මන පොළඹා ගනිමි යන සිතින දන නොතබා දැන් මේ කවි කටපාඩම් කරන්න එපා කටපාඩම් කරනවා කියලා කියන්නේ පොත දිහා බලාගෙන කියවනවා කියන එක නෙවෙයි ඈ ඒක ඇවිල්ලා මේ අල්පැන ගිය අදහසක් කටපාඩම් කරන්න කලින් අපි මේක ඔළුවට දාගන්න ඕනේ ඔළුවට දාගන්න මම නම් කරේ ඒ කාලේ කොළ අරගෙන කටුකොළ මේ හොඳ හාෆ් ෂීට් කොළ නෙමෙයි කටුකොළ ඔය කඩේට ගියාම ගන්න ළමයි සුදු පත්‍ර තියෙනවා මම හිතන්නේ කිලෝ එක රුපියල් 100ක්වත් එන්නේ නැහැ මම හිතන්නේ ලොකු ගොඩක් හම්බ වෙනවා ඒක ගෙනල්ලා පොඩි කෑලි වලට ඉරා ගන්න ඉරාගෙන ඒ වැලියන්න එකල ඒ ගඳබා දක්වා ශිල්ප නොතබා ඉස්සෙල්ලාම කවියේ පේළි දෙකක් බැලුවා ඒ පේළි දෙක මතක තියාගත්ත ඔන්න ඒක ලියනවා එකල ඒ ගඳබා දක්වා ශිල්ප නොතබා දැන් ඊට පස්සේ තුන්වෙනි පේළිය මොකද්ද මොන තුන්වෙනි පේළිය මතක නැහැ ආයි බාරක් කවිය බලනවා මොකද්ද තියෙන්නේ වෙලඳ මන පොළඹා ගනිමි යන සිතින දන නොතබා දැන් ඔන්න ආයි පාරක් ඔන්න තුන්වෙනි පේළිය ඇරියනවා මොකද වෙලඳ මන පොළඹා
හතරවෙනි පේළිය ගනිමි යන සිතින නොතබා දැන් එකපාරක් හරි දැන් පළවෙනි පේළිය දෙවෙනි පේළිය ලාවට මතකයි ආයි පාරක් ලියනවා අරක දිහා බලන්නේ නැතුව ලියපෙක දිහා බලන්නේ නැතුව ආයි පාරක් ලියනවා එකල ඒ ගඳබා දක්වා සිල්ප නොතබා වෙලඳ මන පොළඹා ගනිමි යන සිතින දන නොතබා එහෙම කර කර ලියන්න මතක තියාගන්න කවි කඩපාඩම් කරන්න විතරක් නෙවෙයි ඕකල්ලංගේ ඔය ලියන ප්‍රශ්න තියෙනවා ඉතිහාසයේ වේවා බුද්ධාගම වේවා සිංහල වේවා විද්‍යාවේ තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න හිම නේද මොන ප්‍රශ්නෙට වුණත් සාර්ථකව උත්තර ලියන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි ඉස්සෙල්ලාම අච්චුපතේ තියෙන නෝට් එක දිහා බලාගෙන ඕගොල්ලෝ ලියන්න ඒක හොඳම ක්‍රමයක් අත්දැකීමෙන් ගන්න මම කරපු නිසා හරිද ඒක දිහා බලාගෙන ලියන්න ලිව්වහම මතකෙ හිටින ප්‍රමාණය වැඩි ඉස්සෙල්ලාම බලාගෙන ලියන්න ඊට පස්සේ දවසක් දෙකක් ගියාට පස්සේ ඒ උත්තරේ මායි පාරක් නොබල ලියන්න try කරන්න එතකොට සමහර තැන් මතකයේ තියේවි තව සමහර තැන් මතකයෙන් ගිලිහිලා තියේවි මතකයෙන් ගිලිහිලා තියෙන තැන් මුල් නෝට් එකෙන් ආයි පාරක් බලන්න ෆෝම්ස් විදිහට මතක තියාගන්න එක ෂෝට් ෆෝමේෂන් මතක තියාගන්න එක හරි ලේසි ක්‍රමයක් ඈ දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ සතර කන්මන්ත්‍රණේ විචාර ප්‍රවේශයේ මතක තියාගන්න ඕනි කියලා පොයින්ට් එකෙන් පොයින්ට් එක මතක තියාගන්න දැන් ඔන්න ඉස්සෙල්ලාම කියන්න පුළුවන් වහන්සේ කියලා හඳුන්වන පොත් දෙකක් තියෙනවා ඒ පොත් දෙක තමයි පිරුවාණා පොත් වහන්සේ සහ 550 ජාතක පොත් වහන්සේ වන පොයින්ට් දෙකයි තුන මේකෙන් බුදුරජාණන් වහන්සේගේ අතීත ආත්ම භාවයන් ගැන සඳහන් වෙන්නේ 550 ජාතක පොතේ 550 පොතේ 550 ජාතක පොතේ ජාතක කතා 547යි උච්චාරණයේ පහසු සඳහා තමයි ජාතකය 550 ජාතක කතා පොත කියලා කියන්නේ මේකෙන් දීර්ඝතම ජාතකය තමයි උම්මග්ග ජාතකය මේ 550 ජාතක පොත රචනා කරේ කුරුණෑගල යුගයේ සොලි මහා සාමි ඇතුළු බහුකත්රු මණ්ඩලයක් විසින් එතකොට මේ උම්මග්ග ජාතකයේ සඳහන් වෙන්නේ මහෞස්තුමතුමාගේ උපాయ කෞශල්‍ය. ඒ විදිහට කරුණ වශයෙන් මතක තියාගන්න. එතකොට ඒක දිග්ගසලා ලියන්න විතරයි තියෙන්නේ. දැන් ගුත්තිල වෙනනද ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන්. වැත්තවේ හාමුදුරුවෝ ලියුවේ. පද්ද පන්ති 511ක් තියෙනවා. ජාතක කතාව පාවිච්චි කරපු ගුත්තිල ජාතකය. මේක ලිව්වේ වැත්තවේ හාමුදුරුවෝ. ලිව්වේ මොකක් හින්දද? තමන්ගේ ගුරු හාමුදුරුවන්ව මිත්‍ර කරගන්න. නැත්තම් හිතවත්කම ආයිපාරක් ඇති කරගන්න. එතකොට ඔය විදිහට පොයින්ට්ස් ඉදිරිය ලියා ගන්න පුළුවන්. අපිට එතකොට ලේසි මේකට උත්තර ලියන්න. පැහැදිලිද? ඒ විදිහට ලියන්න. පුළුවන් තරම් සාහිත්‍ය උත්තර කවි කටපාඩම් කරනවා වෙනුවට කොළ අරගෙන ලියන්න. ලියන එකෙන් වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි. අද ඉඳන් ආයි ප්‍රශ්න පත්‍ර පන්ති වෙනකන් දවස් 6ක් විතර දිනවනේ. නිකන් try කරන්න ඉන්න ගම. සබ්ජෙක්ට් එක දවස් 6කට බෙදාගෙන එක සබ්ජෙක්ට් එක ගන්න එක පාඩම ගන්න කරගෙන 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 ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන් වැඩේ හරියනවා ප්‍රත්‍යක්ෂයෙන් උත්තර ටික ලියලා බලන්න කොලයක් අරගෙන කටපාඩම් කරන්නේ නැතුව ඒ කියන්නේ සමහරු කරන්නේ ඔන්න වාක්‍ය දෙකක් බලනවා ඇස් දෙක පියාගෙන ඒක මතක් කරනවා ඒක වැඩක් නැහැ එහෙම වාතක හිටින්නේ නැහැ අච්චුපත දිහා බලාගෙන ඕගොල්ලෝ ලියන්න ලිව්වට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා වැඩේ ගොඩ යන හරි එහෙනම් අද සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ප්‍රාර්ථනා කරමු ඔක්කොම මේ වසංගත රෝගී බිය ඉක්මනින්ම ලංකාවෙන් විතරක් නෙවෙයි ලෝකෙම තුරන් වෙලා අපිට අර අපි ගෙවපු පරණ ජීවිතේට අපිට ආයිපාරක් එන්න ලැබෙන්නේ කියලා නිදහසේ ඉස්කෝලේ යන්න නිදහසේ පන්ති එන්න ඈ යාළු මිත්‍රයෝ හම්බෙන්න ට්‍රිප් එකක් යන්න නෑදෑ ගෙදර කියන්න සමාජ දුරස්ථභාවයේ නැතුව මිනිස්සුත් එක්ක අපිට එකට හුස්ම ගන්න ආයිපාරක් කාලේ එන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු සිකුරාදා දවස ඇතුළත මම ඊළඟ ප්‍රශ්න පත්‍ර පන්තියේ පේපර් එක දානවා අපි ප්‍රශ්න පත්‍ර පන්තියෙන් හම්බෙමු ටියුට් ගැනීම සම්බන්ධයෙන් සහ ඉතිරි වැඩ සියල්ල ගැන මම ගෲප් එකේ දාන්නම් එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් මතක තියාගන්න අපි සාහිත්‍ය පාඩමක් ඔන්න දැන් ඉවර කරලා ඉවරයි ඊළඟ භාෂා පාඩමත් පටන් අරගෙනත් ඉවරයි ඒ නිසා සිලබස් එක ඉවර වෙනවා කියන එක දැන් ඕගලන්ට විශ්වාසයක් තියෙනවා උත්තර ලිව්වොත් ෆොටෝ එකක් ගහලා මට එවන්න ඇති සුබ රාත්‍රිය